තාත රටරස්සාවට යන්න ඕනෙද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනු වෙයි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. අපි දකින දැන් පෞගේ කාලේ මේ සම්මුණ ජලාශයෙන් ජනතාව වතුර ඉල්ලනකොට දුන්නේ නැහැ. ඒක විදුලට කියලා තියාගෙන හිටියා. හැබැයි ඒ වෙනකොට නිලධාරීන් ප්‍රකාශ කළා මේක අක්කර ගණාඩේ විශාල ප්‍රමාණයක් අධික අවුවත් එක වාෂ්ප වෙලා යනවා කියලා. දැන් මේ වුණත් තාවත් ගොවියෝ උද්ඝෝෂණය දෙනවා ඔවුන්ට ජලය හම්බුන්නේ සම්මුණ මුදහැරියට කියලා. උඩවල මේ ජලාශය පහළින් ඉන්න කට්ටිය බලාපොරොත්තු වෙන මේ ජලය නමුත් ඔවුන්ට තාම හම්බෙලත් නැහැ සමනලවත් හිදිලා. එතකොට දැන් ඇයි මේ හැමදාම ආණ්ඩුව කළ යුතු දේ කරන්න ප්‍රමාද වෙන්නේ? නෑ මම දැක්ක කුසියාරම එතුමත් මේකට මැදිහත් වෙලා මුලින්දම්ම ඉල්ලීමක් කරා සමනලවෙන් වතුර ටික දීලා උඩවලවේ ගොවියුන් ටික රැක ගන්න කියලා. ඇත්තට මේක කෙරුන්නේ නැහැ මේ නිලධාරින්ගේ තියෙන කම ඇදිල්ල නිසා. විදුලි වළ මණ්ඩලයේ නිලධාරිත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරිත් අතර කම ඇදිල්ල නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. තාම කනගාටු දායකයි මේ පිළිබඳව. ඒ නිසා ජනාධිපතිතුමාට අපේ අධිකාරු ජනාධිපතිතුමා ඉල්ලීමක් කරනවා මේ සඳහා මැදිහත් වෙලා මේ වාගේ නිලධාරින්ට මේ වාගේ මේ මේ කටයුතු කරන නිලධාරින්ට දඩුවම් දිය යුතුයි. එහෙම නැත්නම් කවදාවත් රටක් හදන්න හම්බෙන්නේ නැහැ. ඔක්කොම දේශපාලඥයන් උඩින් යන්නේ. දූෂණ වංචා බැරිකම් ඔක්කොම යන්නේ මේ දේශපාලඥයෝ උඩින්. හැබැයි නිලධාරි බේරලා ඉන්නවා. ඔව් නිලධාරි ඔක්කොම ඕනේ කියන්නේ සමහර නිලධාරින්ට. එනිසා වාගියුතු නිලධාරින්ටත් දඩුවම් දිය යුතුයි. හැබැයි ජනතාවත් දැන් දන්නවා නිලධාරින්ගේ ඇසිරීම පිළිබඳවත් දන්නවා. හැබැයි දැන් නිලධාරින්ද කිව්ව වතුර දෙන්න බෑ කියලා නැත්නම් විදුලි බල අමාත්‍යරද කිව්ව මේ ජලය දෙන්න බෑ කියලා දැන් මේ විදුලිට තියාගන්න ඕනේ නැත්නම් දකුණු බලද විදුලි කපන්නවා කියලා. මමත් ඇමතිකම් කීපයක් කරපු කෙනෙක්. ගාදුරට අපි අහන්නේ අමාත්‍යාංශයේ ඒ යටතේ ඉන්න නිලධාරින්ගෙන් තමයි මේකට කළ යුත්තේ කුමක්ද කියන එක පිළිබඳව. ඒ නිර්දේශ ඉදිරිපත් කරන්නේ නිලධාරිවරු. ඉතින් නිලධාරි කියන දේ අහන්න කියපුවාම ඇමතිවරුත් අමාරුවේ වැටෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි මේ කටයුත්තේ වෙලා තියෙන්නේ කියන එක මේ ඇමතිවරුන්ගේ ප්‍රකාශ වලදී අපිට පැහැදිලි. ඒ නිසා තමයි මම කියන්නේ මේ වගේ අද විශාල අස්වන්න ලැබුණක ලැබෙන්නේ නැතුව ගියා. ඔය සමනලවව උඩවලවේ ප්‍රශ්නේ නිසා. ඉතින් ඒවට වග කියන්න ඕනේ මේගොල්ලෝ. මේගොල්ලෝට උපදෙස් දෙන්න ඕනේ. ඒක කෙල්ලලා නැහැ. දැන් මේකම නේද කාබනික වගාවටත් ගිහිල්ලා අවසානයේ කාබනික ගිහිල්ලා රසායනික පොර දෙන්න ඕන අන්තිමට වතුර ටික දෙන්න බෑ කියලා වතුර භාගයක් අහතර ගියා අන්තිම වතුර ටික පොලොට හිඳිලා ගියා අන්තිම ජනතාවට කිසි ප්‍රතිලාභයක් නැතුණා කියන්නේ මම තුමනේ කාබනික වගාව පිළිබඳවත් ඒක තමයි උනේ කාබනික වගාව කරනවාට අපි සම්පූර්ණ විරුද්ධ වුණා මම පස් පාරක් බැනුම් ඇහුවා හිටපු ජනාධිපතිතුමාගේ ගෝඨාභය ජනාධිපතිතුමා එක අවස්ථාවක් කිව්වා ආයෙ මේ ගැන කතා කරොත් මම ඉලංග ඇමතිකමෙන් අස් කරනවා කියලා. ඉතින් ඇත්තටම පස්සේ හරි ඒ වැඩේ කරා. අදටත් නෑ නේක. ඉතින් ඒ වාගේ වැරදි තීන්දුව ගත්තම එකෙන් අද වෙලා තියෙන වැරදි තීන්දුව ගන්න රටටත් පාඩුවක් වෙලා තියෙනවා. අපි පක්ෂයටත් ඒ පාඩුව වුණා. රාජපක්ෂ පවුලටත් ඒ පාඩුව වුණා. ඉතින් ඒ වැරදි කරන එක ජනාධිපතිවරයා හෝ කවුරු වුණත් ඇමතිවරුද නිලධාරිද කියන එක අපි වය නැතුව ප්‍රකාශ කරනවා. ඒ වැරදි වෙච්ච නිසා තමයි එහෙම වුණේ. එයාට යන්න උනේ ඒක නිසායි තමයි. දැන් ඊලංකාරණා තමයි තමුම දන්න වර්තමාන ලොකු ප්‍රශ්නයක් තියෙන ලංකාව තියෙන බුද්ධිගලනය පිළිබඳව. මේනකොට රෝගල් වල වෛද්‍යවරු නැහැ. තමුම දන්න මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ නිර්වදින වෛද්‍යවරය නැහැ. එතකොට මේ ගොඩාක් ශල්‍ය කර්මයන් හෙල්ලලා තියෙනවා. ඒ වගේම තමයි පෙරදෙන විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා දෙන්න ආචාර්යවරු නැහැ. ලංකා පුරා විශ්වවිද්‍යාල ආචාර්යවරු නැහැ. එතකොට මේ ඇයි මේ ලංකාවේදී බුද්ධිගලනයක් සිද්ධ වෙලා තියෙන ඉතිහාසය ඉඳලා නුත් මේ වගේ එකපාර බුද්ධිගලනයක් කළා නෑනේ කොයි කාලෙකවත්. ඇයි එතකොට වර්තමානයේ විතරක් ඇයි මෙපමණ බුද්ධිගලනයක් වෙන්නේ ලංකාවේ? නෑ මේ රටේ ආර්ථික අර්බුදයක් මේ විදිහට විශාල ආර්ථික අර්බුදයක්. අපි දන්නවා 1948 ඉඳන් ගත්තම අවුරුදු 75 තුලම විටින් විට වගේ අර්බුද ඇවිල්ලා තියෙනවා. නියගේවල් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ මරගලවල් පොඩි පොඩි ඇවිල්ලා තියෙනවා. කලකෝලාල ඇවිල්ලා තියෙනවා. ආර්ථිකයේ කඩාවැටීම් සහ නැගීම් ඇති වෙලා තියෙනවා. නමුත් බරපතලම කඩාවැටීම සිද්ධ වුණේ පහුගිය කාලෙදී. ඉතින් ආර්ථික කඩාවැටීමත් එක්ක උගත් දෙනෙක් කල්පනා කරා මේ රටේ ඉන්නේ නැතුව අපි ගිහිල්ලා රට ගිහිල්ලා කී හරි හොයන්න එන්න කියලා. ඒ වගේ රජයේ මුත් කැබිනට් අනුමැතියක් කරන් දීලා තියෙනවා රාජ්‍ය සේවයයට පිටරට යන්න පුළුවන් කියලා. ඒ රජයේ තීන්දුව ගත්තේ විදේශ විනිමය ලබා ගන්න අරමුණේ. ඉතින් ඒ නිසා හිතුවරත් වැඩිය නිලධාරින් යන්න පටන් අරන් තියෙනවා. ඒක එක පැත්තකින්. අනිත් පැත්තකින් අද වෛද්‍ය විද්‍යාලවල සහ අනිකුත් විශ්වවිද්‍යාලවල උගත් දෙනේ පාරට බැහැලා තමයි පහුගිය කාලේ හිටියේ. පෙළපාලි යන එක තමයි ඒගොල්ලෝ ඉගෙන ගත්ත එකවත් විවාහක පාස් කිරීමවත් පුහුණු වෙන එකවත් නෙවෙයි කරේ පාරට ඇවිල්ලා අරගල කිරීම.
ඒක ප්‍රතිඵලත් බලපානවා මේ නිලධාරි හිගේට. ඒකත් අපි කියන්න ඕනේ. මොකද විශ්වවිද්‍යාලවල දෙමව්පියෝ දරුවෝ අරින්නේ අවුරුදු දෙකක්ද තුනක්ද හතරක්ද මේ කාල පරිච්ඡේදය තුල ඉගෙන ගන්න. නමුත් විශ්වවිද්‍යාලේ ඉන්න අවුරුදු 7-8 ඉඳගෙන පෙළපාලි යනවා, ඒවා උද්ඝෝෂණය කරනවා, පිකටින් කරනවා, අරගල කරනවා. ඒකත් එක ප්‍රතිඵලයක් තමයි නිලධාරි හිගේට. ඒකත් කියන්න ඕනේ අපි. මුතර අරගලයක් කරන්න නිශ්චිත හේතුවක් තිබ්බා රටේ ආර්ථික ප්‍රශ්නයක් තිබ්බනේ. අරගලයක් කරන්න හේතුවක් තිබුණා තිබ්බ ජනතාව දැන් ජනතාව විත්කරුණත් ඔය අරගලයට නායකත්වය දුන්නානේ දැන් නම් කියනවා අපි නෑ කියලා පෙරටු ගාමි පක්ෂෙත් නායකත්වය දුන්නා ඔය අරගලයට. හැබැයි ජනතාව බැස්සේ ජනතාව විත්කරුණේ ආණ්ඩුව හදන්නවත් පෙරටු ගාමි ආණ්ඩුව හදන්නවත් නෙමෙයි. ඒ වෙලාවේ ගෑස් ටික හිගේ තිබෙන හින්දා විදුලි බලය නැති නිසා ඒ වගේ අඩුපාඩුකම් නිසා තමයි පෙට්‍රල් ඩීසල් ටික නැති හින්දා ගෑස් නැති හින්දා විදුලි නැති හින්දා තමයි ඒගොල්ලෝ පාරට බැස්ස. හැබැයි ඒ ටික ලබා දෙනකොට ඒගොල්ලෝ හිටපු තැන් වල ස්ථානගත වුණා. පොදු ජන පෙරමුණේ අය තෙන්ඩ ආවා, යුරෝපීය එකේ අය තෙන්ඩ ගියා, සජබේ අය තෙන්ඩ ගියා, ජනතා විත්පරම කට්ටිය එතන ඉතුරු වුණා. හැබැයි මේක උඩින් අර රළුවට ගිනි ගත්තාම සුරුට්ටුපත්තු කරන්න හදපු අය අද හිටපු තැනම ඉන්නවා. මේක තමයි මට කියන්න තියෙන්නේ. නමුත් දැන් ආණ්ඩු ප්‍රතිපත්ති තීරණයක් ගත්තට විදේශීය විනිමය සඳහා ලංකාවේ සේවක පිටට යවන්න තීන්දුවක් ගත්තට හැබැයි මේ සිද්ධ වෙන්නේ රජයේ ප්‍රතිපත්ති පිටි පරිබාහිරව රජය නොදන්නවා. එතකොට ඔවුන් මේ පැහැදිලි යන්නේ මේ රටේ තියෙන ආර්ථික මේ අවපාතය නිසා. ඒ වගේ තමයි අධික බදු ඔබතුමාලා අධික බදු පිළිබඳව ඔබතුමා මොකද කියන්නේ? අධික බදු හැමදාම ගන්නේ නැහැ නේද? දැන් බදු බර ටික ටික අඩු කරගෙන යනවා. දැන් බැංකුවේ පහසුකම් ලබා දෙන්න ඒ විදිහට පොලි අනුපාතය අඩු කරගෙන යනවා. ඉතින් අර වෙලාවේ තිබුණ තත්ත්වය එන්න එන්න වෙනස් වෙමින් පවතිනවා. ඉතින් මේක දිගටම තියෙන කාරණයක් නෙමෙයි. ඉතින් එහෙම අපේ විතරක් නෙමෙයි, සමාජවාදී රට එකම ඉතුරු වෙච්ච කිව්බාවෙත් අද විශාල ආර්ථික පීඩාවටපත් වෙලා තියෙනවා. ඒ වගේ මේ ලොකු රටවල් අද පාකිස්තානයේ විශාල වශයෙන් දේශපාලන අර්බුදයක් ඇති වෙලා තියෙනවා ආර්ථිකෙත් එක්ක. ඉතින් මේක අපේ රට විතරක් උරුම වෙච්ච දෙයක් නෙමෙයි. අනිත් එක අපි එකමත කරන්නත් හොඳ නැහැ. කොරෝනා වසංගතයත් එක්ක රට වහලා තිබ්බ අවුරුදු ගාණ මාස ගාණ මේ රටේ නිෂ්පාදනය වැහුණා, කර්මාන්තශාලා වැහුණා, ඒ සියලු දේවල් වැහුණා. ඒ ආර්ථික අර්බුදෙත් එක්ක ලැබෙන ප්‍රතිඵල තමයි මේ. මම හිතන්නේ මේක සදාකාලිකව තියෙන එකක් නැහැ. පුළුවන් තරම් ඉක්මනින් යථා තත්ත්වයට පත් වුණාට පස්සේ රට යන අයත් අඩු වෙයි. හැබැයි රජයේ නිලධාරීන් රට යෑම අත්‍යවශ්‍ය නිලධාරීන්ගේ පාලනයක් කරන්න ඕනේ. හුඟක් අමාරුවෙන් නිදහස් අධ්‍යාපනය ලබා දීලා තියෙනවා. මේකට මේ රටේ මුළු ජනතාවම නිදහස් අධ්‍යාපනයට බදු ගෙවනවා. ඒකෙන් ඉගෙනගෙන රටට කරන්න ඕන සේවය කරන්න නැතුව විදේශගත වෙලා විදේශගත වෙනවා. ඒක ලොකු අපරාධයක්. රටේ සාපේ ජනතාවට කරන මේ ලොකුම අපරාධයක් හැටියට තමයි මම නම් දකින්නේ. දැන් ඔබතුමා කියන විදිහට බදු ප්‍රතිපත්ති ස්ථාවරන ලංකාවේ විශ්වවිද්‍යාල උගන්වන ආචාර්යවරු සහ මේ ප්‍රෝගෙන්ට වෙද්දවකම් කරන්න දොස්තරවරු ලංකාවේ නැති නේද? නෑ නෑ, එහෙම වෙන එකක් නැති. මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් යන් නීති රීති පනවන්න වෙයිද? හොරෙමුත් යනවනේ උගත් දෙන්නේ. ඒ කියන්නේ නොකළ යුතු දෙයක් නේ. සාමාන්‍ය කංකරුවෙක් රැකියාවකට ඒ වගේ බැරි කෙනෙක් නම් එහෙම හොරෙන් ගියත් ඒකට සාධාරණයි කියන්න පුළුවන්. නමුත් මේ වෛද්‍යවරුන්ට අපේ රටේ යම්කිසි වටපල් ලැබෙනවා, ඒගොල්ලෝ පෞද්ගලික ප්‍රතිකාර කරන්න ගියපුවම ඒ පැත්තෙන් ඒගොල්ලොන්ට විශාල ආදායමක් ලැබෙනවා. අපි දන්නවා ඒක කවුරු කවුරු. එහෙම තියාගෙන යන එක නම් රටර කරන ජනතාවට කරන ලොකුම අසාධාරණ හැට තමයි අපි දකින්නේ. දැන් ඊයේ අපි දැක්කා අමාත්‍ය දැනුදේ මාධ්‍ය සාකච්ඡාදී බදුරුකුඩ අමාත්‍යවරයා කියනවා මේ රූපවාහිනි චැනල් අයි නාලිකා ලයික මොබලයට බදදිලා තියෙනවා මාසික මිලියන 25ක මුදලකට කියන නැත්නම් ආදායමකට එහෙම නැත්නම් බද්දකට කියලා. ඔබතුමාලා මේ කොහොමද දකින්නේ ලයික මොබයිල් එක මේ ලයික මොබයිල් එකට රූපවාහිනි අයි නාලිකා ලබා දෙන්නේ නැහැ? ඒක දැන් කැබිනට් මණ්ඩලේ නවත්තලා තියෙනවානේ. ඒ නිසා ඒකට අපි තවදුරටත් මම කතා කරපො සුසු කියලා මම හිතන්නේ නැහැ. ඒක තහනම් කරලා තියෙන්නේ. දැන් අනිත් එක තමයි 13 වෙනි ආණ්ඩු ක්‍රමවස්ථාව දැන් කරලියට ඇවිල්ලා තියෙනවා නැවතත්. දැන් එතකොට දැන් ජනාධිපතිතුමාට තියෙනවා ඇත්තටම ඔහුගේ ජනාධිපතිවරයාගේ බලතලත් එක්ක යමක් ක්‍රියාවක් කරන්න පුළුවන්. හැබැයි ඔබතුමා හිතනවාද එතුමාට මේ සදාචාරාත්මක අයිතියක් තියෙනවා කියලා මේ 13 පාර්ලිමේන්තුවේ නැවතත් කරලියට රැන් ඇවිල්ලා රටේ යම්කිසි අර්බුදකාරී මට්ටමක් තියෙනවා නම් එතුමාට සදාචාරාත්මක අයිතියක් තියෙන දේ වගේ දෙයක් කරන්න ජනාධිපතිවරයා විදියට. නෑ නෑ, ජනාධිපතිතුමා තනි තීන්දුවක් ගන්න නැහැ කියලා ප්‍රකාශ කළානේ සර්වපාක්ෂික සමුළුවේ නියෝජිතයෙක් හැටියට අපේ පක්ෂේ මමත් නම් කරලා තිබ්බා. මමත් සර්වපාක්ෂික සමුළු කිහිපයකට සහභාගී වුණා. සර්වපාක්ෂික සමුළුවේදී එතුමා කිව්වේ මේ යෝජනා ටික පාර්ලිමේන්තුවට එවනවා. පාර්ලිමේන්තුවෙන්
සම්මත කිරීම හෝ නිකිරීම මහජනයාගේ මහජන නියෝතියන්ගේ වගකීම යුතුකමක් කියලා. දැන් 225ක් ඉන්නේ පාර්ලිමේන්තුවේ මුළු රටේ ජනතාව වෙනුවෙන්නේ. ඔක්කොම පාර්ලිමේන්තුවේ යන්න බැරි හින්දානේ ඒ ක්‍රමේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා. ඉතින් පාර්ලිමේන්තුවේ ඉන්න 225ට තීන්දුව කරන්න පුළුවන්. 13 දෙනවද 13ට වැඩිය දෙනවද 13 ඉස්සරහට අරගෙන යනවද කියන කාරණේ පිළිබඳව. ඉතින් මගේ පෞද්ගලික අදහස නම් මාත් පළාත් සභාවේ වරුදු 7-8ක් හිටිය අමතිවරයෙක් හැටියට පළාත් සභාවේ දීලා තිබ්බ බලතල ටිකට අමතරව පොඩි පොඩි බලතල ටිකක් දුන්නට ප්‍රශ්නයක් නැහැ. හැබැයි රටේ ඒකීයභාවය ආරක්ෂා කරන විදිහට රට කැඩෙන්නේ නැති විදිහට දෙන්න ඕන. ඉඩම් බලතල, පොලිස් බලතල සහ නොයෙකුත් බලතල ඉල්ලනවා. නමුත් මේ බලතල කොහොමඩක් තිබුණා පළාත් සභාවට. පළාත් සභාවේ ඉඩම් අමාත්‍යාංශයේ නිර්දේශයක් ගන්න ඕන. මම ඉඩම් අමාත්‍යවරයා හැටියට මැදිහත් ආණ්ඩුවේ ඉන්න කොටත් ඉඩම් ලබා දෙන්න. දැන් උතුරු නැගෙනහිර ඉඩම් ලබා දීමේදී හුඟාදුරට ප්‍රාදේශීය ලේකම්වරු අනුමත කරලා එවන්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඒ මහ ජනතාවගේ අවශ්‍යතාවය. ඒකේ ලොකු වෙනසක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා මේක විශේෂයෙන්ම කියන්න ඕන කාරණේ තමයි දැන් අවුරුදු 7-8ක් අවුරුදු 7ක් විතර වෙනවා උතුරු මැද නැගෙනහිර සහ සමරගමු පළාතේ ඡන්ද මේ මේ විසුරුවා හැරලා. ඉතින් මේ පළාත් සභා යථා තත්ත්වෙට ගේන්නේ නැතුව යාවත් කාලින කරන්නේ නැතුව පළාත් සභා මැතිවරණේ තියන්නේ නැතුව මේ බලතල ගැනීම මේ යදීම පිළිබඳව නම් අපේ කිසිම මේ 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 අපේ එහෙම ප්‍රසාදයක් නැහැ. ඉස්සලා පළාත් සභා මැතිවරණේ තියලා ඊළඟට දෙන බලතල ගැන කතා කරන්න පුළුවන්. මේ පත් වෙන මහා මැතිවරණයේ කතා කරන්න පුළුවන්. මැතිවරණයේ කතා කරන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව පළාත් සභාව වහලා තියාගෙන බලතල ලබා දීම කියන කාරණේ පිළිබඳව නම් ඒ තරම් අපි එකඟතාවයට පත් වෙන්නේ නැහැ. බලතල කියන එකත් තියෙන බලතල ටික පාවිච්චි කරත් හොඳටම ඇති. ඉතින් කවුරුත් පළාත් සභාවට විරුද්ධ වුණේ නැහැනේ. පළාත් සභාව වරුදු ගානක් මේක තිබුණානේ 1987 ඉඳන්. පළාත් සභාවල හිටියනේ වමේ පක්ෂවල හිටියා, ජනතා විමුක්ති පෙරමුණ හිටියා, ද්‍රවිඩ සත්තරමුණියයි හිටියා. ඔය කියන එක එක කොහොම ලංකාවේ පක්ෂ ලංකාවේ ලියාපදිංචි ඒ වගේම පිළිගත් පක්ෂ සියල්ලම පළාත් සභාවේ නියෝජිත හැටියට ඉතිහාසය ඉඳන් ඉඳලා තියෙනවා. කාටවත් නැහැ කියන්න බෑ. ඉතින් ඒ පළාත් සභාව යථා තත්ත්වෙට පත් කරලා ඊළඟට බලතල දීම ගැන කතා කරන්න කමන්නේ. ඉතින් අර මොහොත හත් ගව්වත් යාන මේ පීනාන නමුඩි ගහනවා වගේ වැඩක් නෙමෙයි කරන්නේ. ඉතින් ඒක වෙනස් වෙනවනේ හොඳයි කියලා තමයි මගේ අදහස. පෞද්ගලිකව මහින්ද රාජපක්ෂ මහත්තයා